වසර ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන අසංවර වැස්සක් ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන අපූරුදු පොඩිත්තක් ඉන්නවා. ඇය මේ දවස්වල හඳුනානේ චූටි නමින්. චූටි කියලා කිව්වට මේ ධෝනිගේ හැකියාව නම් පොඩි නැහැ. තවම 6 වසර ඉගෙනුම ලබන මේ පුංචි ධෝනිගේ නම තමයි ධනජි දිනානියා සේමින්දි කියලා කියන්නේ. ඉතින් ධනජි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් ඇගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැන අත් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. පුංචි දූ මුලින්ම රඟපාන්නේති වයස කීයද? ඉස්සෙල්ලාම රඟපානකොට මට අවුරුදු 3.5යි. ධනංජේ මංචනායක මාමගේ හුස්ම වැටෙන මල් ටෙලි නාට්‍යයේ ළමා නිවාස කියන ළමයිගේ චරිතයක් තමයි මට ලැබුණේ. දිනක්ෂි ප්‍රියසාත් නැන්ද සහ සාරංග දිසාසේකර මාමා එක්ක තමයි මේ චරිතේ මම රඟපෑවේ. කොහොමද ධෝනිට මේ අවස්ථාව ලැබෙන්නේ? 2019 අවුරුද්දේ මම දෙරණ ටීවී එකේ සිඟිති අවුරුදු කුමරා කුමරිය වැඩසටහනට සහභාගී වෙලා අවසාන 10 දින අතරට තේරුණා. ඊට පස්සේ තමයි ධනංජේ මාමා හුස්ම වැටෙන මල් ටෙලි නාට්‍යයට මාව ගන්නේ. ඉතින් කැමරාව ඉස්සරහට මුලින්ම ගියපුවාම ඔබට මොනවාද හිතුනේ? ඉස්සෙල්ලාම රඟපාන යද්දී මම එතන කවුරුත්ම දන්නේ නැහනේ. එකපාරම නැන්දලා මාමලා ගොඩයි. කැමරා ගොඩක් දැක්කහම මට ගොඩක් බය හිතුණා. ඒ හින්දා මං එදා හොඳටම ඇඬුවා. ඉතින් කොහොමද පුංචි දුවගේ ඇඬිල්ල නැවතුනේ? ධනංජය මංජනායක මාමා මගේ ළඟට ඇවිත් කිව්වා, "බය වෙන්න එපා දුව, අපි මේක කරමු" කියලා. ඒ වෙලාවේ දිනක්ෂි ප්‍රියසාත් නැන්දායි සාරංග දිසාසේකර මාමයි මාව වඩාගෙන වටසින් දුවක් කියන්න කියලා මාව නැලෙව්වා. ඊට පස්සේ තමයි ටික ටික මගේ බය නැති වුනේ. ඒ නාට්‍යයෙන් පස්සේ දුවට තව නිර්මාණ කිහිපයකටම අවස්ථාව ලැබුණා නේද? ඔව්, හදවතේ කතාව, අරුණලු, පත්තිනි, මහා පොළව කිස් වගේම මව් ළඟ අවුරුදු අසංවර වැස්සක් කියන ටෙලි නාට්‍ය වගේම අපච්චිට නිඳ ගිහින් කියන මියුසික් වීඩියෝවෙත් ආරම්මන චිත්‍රපටයේත් මම රඟපෑවා. රඟපාන්න ගිහාම ධෝනිට ආදරය කරන නැන්දලා මාමලා ගොඩයිලු නේද? ඔව්, අසංවර වැස්සක් ටෙලි නාට්‍යයේ අපච්චිට ඉන්න සංජය ලීලාරත්න මාමා, ඕනාදි අක්කා, මාදිනි මල්වත්තගේ නැන්දා, තිරිමාධුර මාමා, සංගීත නැන්දා, නිරෝෂන් මාමා, ඉන්දුනිල් මාමා, ෆොටෝෂූට් වලදී මුණගැහෙන ගමීෂ නැන්දි සහ සමන් මාමා මට හරිම ආදරෙයි. මාත් එයාලට ඒ වගේම ආදරෙයි. ධනජිට ආදරයට කියන නම් ගොඩක් තියෙනවා කියලාත් ආරංචි. ඔව්, මාදිනි මල්වත්ත නැන්ද තමයි මම ආසම නැන්දා. ඒ නැන්ද මට කියන්නේ චූටි කියලා. මාදිනි නැන්දත් මට ගොඩක් ආදරෙයි. චූටින් ගිහම මාව ළඟට අරගෙන සින්දු කියනවා. ඉතින් මම තාලෙට අත්පුඩි ගහනවා. සංජීව සර් හැමදාම මම රඟපාලා ඉවරුන ගමන්ම මාව වඩාගෙන චූටි මැණික හොඳට රඟපෑවා කියලා කියනවා. ඉස්කෝලේ අක්කලා මට කියන්නේ රෝස මල කියලා. ටීචර්ස්ලා ආදරයට කියන්නේ මිලි පැටික්ක කියලා. දුවගේ රඟපෑම් ගැන අම්මයි තාත්තයි මොනවද කියන්නේ? මම ෂූටින් වලට යදි දෙන්නම අනිවාර්යෙන් මාත් එක්ක එනවා. මගේ ඇඳුම් මහලා දෙන්නේ අම්මයි තාත්තයි තමයි. මම ගොඩක් ෆොටෝ ෂූට් වලදී අඳින්නේ අම්මා මහලා දෙන ඇඳුම්. අම්මටයි තාත්තටයි ඉන්නේ මම විතරයි. ඉතින් ඒ දෙන්නා මට ගොඩක් ආදරෙයි. හැම වෙලාවෙම කියන්නේ ඒ දෙන්නගේ ඇස් දෙක මං කියලා. මගේ ආච්චි අම්මත් මට ගොඩක් ආදරෙයි. ආච්චි තමයි මගේ ඉස්කෝලේ වැඩ කියලා දෙන්නේ. ඉතින් ගෙදර හැමෝම මට කියන්නේ රඟපානවා වගේම ඉස්කෝලේ වැඩත් හරියට කරමු කියලා. පුංචි දුව දැන් පාසල් යන්න පටන් අරන් නේද? ඔව්, මගේ පාසල නාරාම්මල ආර්.ජී. සේනානායක මහාවිද්‍යාලය. ඉගෙනුම ලබන්නේ 6 ශ්‍රේණියේ ප්‍රේම කුමාරී ටීචර්ගේ පන්තියේ තමයි මං ඉන්නේ. ලොකු ටීචර්ගේ නම කාන්ති ටීචර්. ඉස්කෝලේ යන්න ආස වුණාට කොරෝනා නිසා තාම ඉස්කෝලේ නම් යන්න බැරි වුණා. ධෝනිව ගොඩක් අය දැන් අඳුරනවා නේද? ඔව්, තාත්තා එක්ක ගමනක් යදි මාව දැක්කහම ටීවී එකේ ඉන්න පොඩි බබා නේද කියලා අහනවා. ඉස්කෝලේ අක්කලා මාව හොයාගෙන ඇවිල්ලා මෙයාගේ කොණ්ඩේ දිගයි ලස්සනයි, ඔයා හොඳට රඟපානවා කියලා කියනවා. ගෙදරත් අපූරි යාළුවෝ ටිකක් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ගැන කතා කරමු නේද? ඔව්, මට ඉන්නවා බව්වෙක්. එයාගේ නම ප්‍රවුන්. මටත් වඩා එයා උසයි. තව හාවෙක් හිටියා. එයාට මං කිව්වේ පැන්ඩස් කියලා. එයා නම් මං එක තරහ වෙලා ගියා. එයා එනකම් මම එයාගේ කුඩුවේ දොර වහනේ නැතුව බලාගෙන ඉන්නවා. ඒ වගේම මට මාළු යාළුවෝත් ගොඩක් ඉන්නවා. දවසක් ෂූටින් ගිහින් එද්දී ඉවි පැටියෙක් පාරේ හිටියා. දැන් එයා ඉන්නේ අපේ ගෙදර. ඉතින් මම කොහේ ගියත් මගේ යාළුවන්ට කෑම දාලා තමයි යන්නේ. ධෝනි අනාගතයේදී කවුරු වෙන්නද බලාපොරොත්තුව? මම කැමති රඟපාන ගමන් හොඳට ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න. දැන් දුවාරේ ස්තුති කරන්න බලන් හිටපු නැන්දලා මාමලා ටික මතක් කරමු නේද? ධනංජේ මංජනායක මාමා, සුරේන් රාජපක්ෂ මහමා, දෙරණ නාලිකාවේ දිලුක ප්‍රසාද් සර්, අසංගර වැස්සක් ටෙලි නාට්‍යයේ තිස්ස විජේකෝන් සර්, සංජය ලීලාරත්න සර්, මහපොළව ටෙලි නාට්‍යයේ සුමිත් රත්නායක සර්, දිල්රුක්ෂ වීර පරාක්‍රම නැන්දා, සඳුන් දොළමුල්ල සර්, සංජීව පුෂ්ප කුමාර් සර්, ඉන්දුනිල් දරණියගල මාමා, නිරෝෂන් ඉදිරිමාන්න මාමා,
ජනිත් මද්දුමාරච්චි මාමා, ජනරංජන බතිරණ මාමා, දමින්ද වීරසූරිය මාමා, නලින් ගුරුගේ මාමා, සමන් හර්ෂ රණවීර මාමා, අමිල මදුශංක මාමා, රම්ෂික සෙනවිරත්න මාමා, ඔය ඔක්කොටම ස්තුතියි. ඒ වගේම තමයි මම රඟපාන නාට්‍ය බලන මට ආදරය කරන හැමෝටම ගොඩක් ස්තුතියි කියලායි ඇය අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.